තෙරුවන් සරණයි පුතේ දුවේ හැම දිනාටම එහෙමනම් අද දවසෙත් මේ හැම දිනාම සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය කේන්ද්‍ර කරගත් අමාවතුර YouTube TV නාලිකාව තුලින් ඉදිරිපත් කරන පාඩම් මාලාවේ තවත් එක් සුවිශේෂී වැදගත් වටිනා පාඩමක් සාකච්ඡා කරන්නට. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ බුද්ධ ධර්මයේ ඔබ පෙළපතට අදාළ 12 වෙනි පාඩම. 12 වෙනි පාඩමේ නම තමයි පුතේ දුවේ සසර දුකත් දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල ධර්මය. එhmenan හැමදෙනාම දැන් මේ පාඩම සමගින් එකතු වන්නට සූදානම් වෙයි. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ කුමක්ද කියන එක විග්‍රහ කරගන්නටයි. පටිච්ච සමුප්පාදය බුදු දහමේ ඉගැන්වෙන මූලිකම වූ සහ වැදගත්ම ධර්මයක්. මේ ධර්ම කොටාසය වෙනත් කිසිදු ආගමක කිසිදු දර්ශනයක ඉගැන්වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම වෙනත් ආගම්වල දර්ශනවල ඉගැන්වීම් සියල්ලක්ම පසෙක තබන්නට මේ පටිච්ච සමුප්පාදය වැදගත් වෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම මැවුම්කාර දෙවියන්, සර්ව බලධාරී දෙවියන්, එවැගේම ඊශ්වරවාදය ආදී මේ අන්‍ය ආගම්වල සඳහන් වන සියලුම වාද ඒ සියල්ලක්ම බැහැර කරන්නට පටිච්ච සමුප්පාදය ඉතා වැදගත් ධර්මකාරණයක් බවට පත් වෙනවා. එවැගේම තමයි ලෝකේ බොහෝ දෙනා කතා කරන මේ මම කියන මමත්වය නැති කරන්නට බැහැර කරන්නටත් පටිච්ච සමුප්පාදය තුළින් හැකියාව ලැබෙනවා. එතකොට පුතේ දුවේ ආත්මවාදය, නිර්මාණවාදය කියන මේ සියලුම වාද නැති කරන්නට, බැහැර කරන්නට, පසකින් තබන්නට, ඒ සිද්ධාන්තයන් සියල්ලක්ම ඉවත් කරලා දාන්නට පටිච්ච සමුප්පාදය තාමත් වැදගත් ධර්මකාරණයක් බවට පත් වෙනවා. නිදසුන් වශයෙන් සඳහන් කළොත් කර්මය, එවැගේම විපාකය, සංසාරයේ පුනර්භවය ආදී මේ ධර්මකාරණා ඉගැන්වීම සඳහා මේ සියල්ලක්ම ගොඩනැගී තියෙන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මයක් සමග. එනිසා තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ තා වැදගත් ධර්මයක් බවට පත් වෙන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් මේ පටිච්ච සමුප්පාදය සහ ධර්ම අවබෝධය කියලා කියන්නේ දෙකක්ද එකක්ද කියලා. මොන බලන්නකො ඔබේ පෙළපතේ සඳහන් වෙලා තියෙන කාරණේ. යමෙක් පටිච්ච සමුප්පාදය නුවණැසින් දකීද හෙතෙම ධර්මය නුවණැසින් දකී. යමෙක් ධර්මය නුවණැසින් දකීද හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණැසින් දකී. පුතේ දුවේ මේ අනුව අපට තේරෙනවා එහෙමනම් ධර්මය සහ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දෙකක් නෙවෙයි, අනිවාර්යයෙන්ම ඒක එකම සිද්ධාන්තයක් බව. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන කාරණය අපට විග්‍රහ වෙන්නේ කොයි අවස්ථාවේද මූලික වශයෙන්? ඔබට මතක ඇති සංජය පිරිවැජියාගෙන් සමුගත්ත උපතිස්ස කෝලිත දෙදෙනා සත්‍ය සොයාගෙන දෙමගක ගමන් කරනවා. එහිදී උපතිස්ස කියන පිරිවැජියාට පෛග්‍රාජකයාට අස්සජී කියන හාමුදුරන් වහන්සේ මුණ ගැහෙනවා. ඉතින් උන්වහන්සේගේ ශාන්ත ඉරියව් දැකලා උන්වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇති කරගත් උපතිස්ස උන්වහන්සේගෙන් අහනවා, ඔබ කිනම් ධර්මයක් කිනම් දර්ශනයක් දරාගෙන කටයුතු කරන කෙනෙක්ද කියලා. ඒ අනුව අස්සජී හාමුදුරන් වහන්සේ සඳහන් කරන්නේ, මගේ ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන් වහන්සේ. අස්සජී හාමුදුරන් වහන්සේ ඒ අවස්ථාවේදී සඳහන් කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ පටිච්ච සමුප්පාදය ධර්මයේ බව. එනේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ මොකක්ද? හේතු ප්‍රත්‍ය ඇති කල ඇතිවන්නා වූ ධර්මයෝ හේතු ප්‍රත්‍ය නැති කල නැති වී යන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කරන බව තමයි අස්සජී හාමුදුරන් වහන්සේ විසින් මේ උපතිස්ස පෙරවැජියාට සඳහන් කරන්නේ. එතකොට දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර මේ පටිච්ච සමුප්පාදයේ ධර්මය කාලය, ජාතිය, ආගම, දේශය මේ කොයි දේවල් වෙනස් වුණත් වෙනස් නොවන නිත්‍ය න්‍යායාත්මක පදනමක් සහිත කාරණයක් බව බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ සඳහා උන්වහන්සේ සරල සූත්‍ර දේශනාවක් නැත්නම් සරල සූත්‍රයක් පාලි පාඨ කිහිපයක් මෙන්න මේ ආකාරයෙන් දේශනා කරනු ලබනවා.
ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති මෙය ඇති කල්හි මෙය ඇති වේ මෙය හට ගැනීමෙන් මෙය හට ගනී මෙය නැති කල්හි මෙය ඇති නොවේ මෙය නැතිවීමෙන් මෙය නැති වේ මෙන්න මේ කියන පුංචි සූත්‍ර දේශනාව තුලින් බුදුහාමුදුරෝ ඉතා පුළුල් ඉතා විශාල අර්ථයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඕනෑම ගැටලුවක් මෙන්න මේ ආකාරයෙන් විසඳිය හැකි බව විග්‍රහ කළ හැකි බව පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කළ හැකි බව බුදුහාමුදුරෝ දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් පටිච්ච සමුප්පාදයේ කතා කරනවා. ඒ තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය සහ පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා. එතකොට අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද බුදුවේ පුතේ? අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මෙය ඇති කල මෙය ඇත මෙය උපන් කල මෙය උපදී කියන මෙන්න මේ සත්‍ය හෙළිදරව්. එහෙම නැත්නම් හේතුව ඇති කල ඵලය ඇති වේ කියන මේ සත්‍ය හෙළිදරව්ව තමයි අනුලෝම පටිච්ච සමුප්පාදයෙන් විග්‍රහ වෙන්නේ. ඊළඟට පුතේ දුවේ පටිලෝම පටිච්ච සමුප්පාදයෙන් විග්‍රහ වෙන්නේ කුමක්ද? එහිදී විග්‍රහ වෙන්නේ මෙය නැති කල මෙය නැත ඒ වගේම මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැති වේ කියන එකයි. එතකොට එතනින් අනු එතනින් පටිලෝම පටිච්ච සමුප්පාදය විග්‍රහ කරන්නේ කුමක් කොයි ආකාරයෙන්ද? හේතුව නැති කල ඵලය නැති වී යන බවයි. යම් කිසි හේතුවක් නැති වී ගියපු කල ඒ සඳහා ඵලයකුත් නැති වී යන බවයි බුදුහාමුදුරුවෝ මේ තුලින් පැහැදිලි කරන්නේ. එහෙමනම් හේතුව ඇති කල ඵලය ඇතිවීමත් හේතුව නැති කල ඵලය නැතිවීමත් මේ කියන කාරණා දෙක පටිච්චසමුප්පාදයේ අනුලෝම සහ පටිලෝම වශයෙන් බුදුහාමුදුරුවෝ වැඩිදුරටත් විග්‍රහ කරලා තියෙනවා. හොඳයි දුවපති. එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට මේ සසර එහෙම නැත්නම් මේ සංසාරය බොහොම වෙහෙසකර ගමනකයි අපි යෙදෙන්නේ. ඒ වගේම දුක්ඛදායක අර්ථ ශූන්‍ය ඒ වගේම කිසිදු තෘප්තියක් නැති අතෘප්තක ජීවිතයක් තමයි අපි හැමදෙනාම මේ ගත කරන්නේ. එතකොට බුදුදහම අනුව මේ බුදුවරයෙකු නැත්තම් ලෝක ධර්මය අනුව ලෝක විෂය අනුව මේ බුදුවරයෙකු ලොව පහළ වෙන්නේ මෙන්න මේ කියන දුක මිනිසාට අර්ථ විග්‍රහ කර දීම සඳහායි. එතකොට බුදුදහමේ මූලිකම අරමුණ වන්නේ පටිච්චසමුප්පාදයේද මූලික අරමුණ වන්නේ ලෝකයේ තියෙන මේ දුක පිළිබඳව යථාර්ථය පිළිබඳව සසර ඇතිවන්නා වූ දුක් පිළිබඳව මිනිසයාට මිනිසාට හේතු ප්‍රත්‍ය අනුව පැහැදිලි කරන්නයි. එහෙමනම් සෑම දෙයකටම දුක් ඇති වෙන්නට ඒ වගේම කායික මානසික ආදී වශයෙන් දුක් වෙන්න පුළුවන් මේ සතුට වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම ඇති වෙන්නට හේතුව සහ ඵලය ප්‍රධාන වශයෙන් බලපෑමක් සිද්ධ කරනවා. ඒ හේතුවක් නැතුව අවසානයේ ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරව මේ පටිච්ච සමුප්පාදය ධර්මය වඩාත් පැහැදිලි වෙන්නේ හේතු ප්‍රත්‍ය තුලින් සංසාර දුක් ඇති වෙනවා සංසාරයේ දික් වෙනවා ඒ වගේම සසර පීඩාවන් නැති වෙනවා මේ කියන හැම සිද්ධාන්තයක්ම පින්වත් දුවේ පුතේ මේ පටිච්චසමුප්පාදයට අනුව බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් ඒ පටිච්චසමුප්පාදයේ තියෙන වැදගත්කම අපට පැහැදිලි වෙන්නේ මෙන්න නැත්නම් පටිච්චසමුප්පාදය තුලින් දුක පිළිබඳව කතා කරනවා කියන එක පැහැදිලි වෙන්නේ මෙන්න මේ කාරණාවත් එකයි. එනම් පුතේ දුවේ පෙළපතට අදාළ අනුලෝම පටිච්චසමුප්පාදයෙන් සසර දුක් ඇති වෙන ආකාරය පිළිබඳව දැන් අපි එහෙමනම් සාකච්ඡා කරමු. පළවෙනි කාරණය තමයි අවිජ්ජා පච්චයා සංඛාරා. චතුරාර්ය සත්‍ය නොදැනීම හේතු කොටගෙන කුසල අකුසල කර්ම රැස් කරයි. චතුරාර්ය සත්‍ය කියන්නේ ඔබ දන්නවනේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය කියන මේ සත්‍ය. චතුරාර්ය සත්‍ය. ලෝකේ යථාර්ථය ඇත්ත පිළිබඳව කතා කරන මේ සත්‍ය හේතු කොටගෙන නොදැනීම හේතු කොටගෙන මනාව නොදැනීම තේරුම් නොගැනීම හේතු කොටගෙන පින්වත් දුවේ පුතේ අපට කුසල අකුසල කර්ම රැස් කරන්න රැස් වෙනවා. ඊළඟට සංකාර පච්චා විඥාන. මේ කුසල අකුසල කර්ම රැස් කිරීම හේතු කොටගෙන ප්‍රතිසන්දිසිතක් පහළ වෙනවා.
ප්‍රතිසන්දියක් කියලා කියන නැවත භවයක ඉපදීමක් නැවත භවයක අල්ලා ගැනීමක් මෙන්න මේ කියන කාරණය ඇති වෙනවා රැස් කිරීම එකතු කිරීම හේතු කොටගෙන ඊළඟට පුතේ දුවේ විඥාන පත්‍යා නාම රූප එතකොට ප්‍රතිසන්දි සිතක් හේතු කොටගෙන එහෙම නැත්නම් භවයක් හේතු කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී පංචස්කන්ධයක් පුද්ගලයාට සත්වයාට ඇති වෙනවා මේ පංචස්කන්ධය ඇති වෙන්න හේතුව තමයි ප්‍රතිසන්දි සිතක් පහළ කර ගැනීම ඊළඟට පුතේ දුවේ නාම රූප පත්‍යා සලායතන නාම රූප හේවත් පංචස්කන්ධය හේතු කොටගෙන ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය පහළ වෙන නාම රූප දෙක හේතු කොටගෙන එමෙ නැත්තම් මේ පංචස්කන්ධය හේතු කොටගෙන ඒ තුලින් ඒ නිසා ඇස කන නාසය දිව ශරීරය කියන මනස කියන ආයතන හය පහළ වෙනවා ඊළඟට පුතේ පස්වෙනි කාරණේදී පැහැදිලි කරනවා සලායතන පච්චය පස්සු සලායතන හේතු කොට ස්පර්ශය ඇති වෙනවා මොනවද මේ සලායතන ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන මේ සලායතන හේතු කොටගෙනයි ස්පර්ශය හට ගැනීම ඇති වෙන්නේ ඊළඟට පුතේ පස්ස පච්චය වේදනා ඒ ස්පර්ශය හේතු කොටගෙන ඔන්න සුඛ දුක්ඛ උපේක්ඛාදී වේදනා අපට ඇති වෙනවා දුක්ඛ වේදනා සුඛ වේදනා ඒ වගේම උපේක්ෂා වේදනා කියන මෙන්න මේ වේදනාවල් ඇති වෙනවා ස්පර්ශය හේතු කොටගෙන ඊළඟට පුතේ දුවේ හත්වෙනි කාරණයේදී වේදනා පච්චය තණ්හා වේදනාව හේතු කොටගෙන ඔන්න ඊළඟට ඇති වෙනවා මොකක්ද තණ්හාව නැත්නම් තෘෂ්ණාව සුඛ වේදනාව හේතු කොටගෙන තෘෂ්ණාව ඇති වෙනවා දුක්ඛ වේදනාව හේතු කොටගෙන තෘෂ්ණාව ඇති වෙනවා උපේක්ඛා වේදනාව හේතු කොටගෙන පුජ්‍යලයාට තෘෂ්ණාව ඇති වෙනවා ඊළඟට පුතේ දුවේ තණ්හා පච්චය උපාදාන තණ්හාව තෘෂ්ණාව නිසා සිතින් දැඩිව අල්ලා ගැනීම සිද්ධ වෙනවා ඔබ යම් දෙයක් සිතින් දැඩිව අල්ලාගෙන ඉන්නේ කුමක් නිසාද ඔබ තුල තෘෂ්ණාව තණ්හාව තියෙන නිසා ඒ නිසායි මිනිස්සු තුල පරිත්‍යාගය කියන අදහස එන්නේ නැත්තේ කුමක් නිසාද තෘෂ්ණාව නිසා එහෙනම් තණ්හා පච්චය උපාදාන ඊළඟට පුතේ දුවේ උපාදාන පච්චය භව සිතින් දැඩිව අල්ලා ගැනීම නිසා නැවත නැවත නිසකයෙන්ම භවයට එකතු වෙන්නේ භවයට එකතු වෙනවා කියලා කියන්නේ උප්පත්තියකට ප්‍රතිසන්දිසිතකටයි මූලික පදනම වැටෙන්නේ මොකක් නිසාද සිතින් දැඩිව උපාදානය කර ගැනීම නැත්තම් අල්ලා ගැනීම නිසා ඊළඟට භව පච්චයා ජාති නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම වෙනවා මේ භවයට එකතු වීම නිසා ජාති නැවත සසරට ජාති වීම එහෙම නැත්තම් ඉපදීම කියන කාරණේ සිද්ධ වෙනවා ඊළඟට පුතේ එතනින් එහා පැත්තේ ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඔන්න ඉපදීම නිසා පුජ්‍යලයාට ඇතිවෙනවා මොකක්ද පුතේ දුවේ ජරාවට පත්වීම ඒ කියන්නේ වයසට යෑම ඊළඟට මරණයට පත්වීම ඒ වගේම ශෝක කිරීම ඒ වගේම පරිදේවය ශෝකයට එහා ගිහිල්ලා හඬා වැළපෙන ස්වභාවය ඊළඟට දුක් ඒක කායික මානසික කායික වශයෙන් පුජ්‍යලයාට ඇතිවන දුක් නැස දෝමනස්ස මානසික වශයෙන් ඇතිවන දුක් මේ සියල්ලක්ම හටගන්න හේතු වෙනවා මෙන්න මේ සඳහන් වෙච්ච ආකාරයට තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය තුලින් මේ සසරට පුජ්‍යලයා බැඳෙන ආකාරය පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙනවා හොඳයි එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු පටිලෝම පටිච්ච සමුප්පාදය තුලින් සසර දුක් නැතිවන ආකාරය බුදුහාමුදුරෝ උගන්වන්නේ විස්තර කරන්නේ කොහොමද කියලා පළවෙනි කාරණේ අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ එහිදී පැහැදිලි කරන්නේ බුදුහාමුදුරෝ අවිද්‍යාව එහෙම නැත්නම් නොදැනීම කියන එක ඉතිරි නොකොට සපුරාක්ෂය කිරීම එහෙම නැත්නම් නැති කිරීම තුලින්
කුසලා කුසල කර්ම රැස් නොවේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාව අවබෝධ කිරීම තුළ අවිද්‍යාව නැති කිරීම තුළ විද්‍යාව පහළ කර ගැනීම තුළින් අපට පුළුවන්කම ලැබෙනවා නැවත නැවතත් කුසලා කුසල කර්ම කුසල කර්මවත් අකුසල කර්මවත් රැස් නොකර සිටීමට. ඊළඟට දෙවැනි එක තමයි සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහිදී පැහැදිලි කරන්නේ කුසලා කුසල කර්ම රැස් නොකිරීමෙන් මොකද වෙන්නේ ප්‍රතිසන්දි විඥානයක් ඇති නොවේ. දැන් ඔබ දන්නවා සංසාරේ එහෙම නැත්නම් සමාජයක ගත්තන් පස්සේ විවිධ විදිහේ මට්ටම් වල මිනිස්සු ජීවත් වෙනවා. ඒ ඇයි ඒගොල්ලොන්ගේ කුසලා කුසල කර්ම වල විපාක. එහෙමනම් මෙන්න මේ කුසලා කුසල කර්ම වල විපාක නොදීම තුලින් නැවත වතාවක් ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැ. සමාජයේ විවිධ විදිහේ කොටස් වලට අයත් පුද්ගලයන් ඇත් පහළවන්නේ නැහැ. ඊළඟට පුතේ දුවේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එතකොට ප්‍රතිසන්දිය ඇති නොවීමෙන් එහෙම නැත්නම් භවයක නැවත අපි පහළ නොවීමෙන් මොකද වෙන්නේ? ඒ නොවීම තුල නාමයකුත් නැහැ, රූපයකුත් නැහැ. එහෙනම් නාම රූප පහළ වීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට පුතේ දුවේ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප හේවත් පංචස්කන්ධය පහළ නොවීම නිසා මොකද වෙන්නේ? අපි අර මුලින් සඳහන් කරපු සලායතන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආදී ආයතන 6 පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට පුතේ දුවේ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. සලායතන පහළ නොවීම නිසා අපි සඳහන් කරපු ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පහළ නොවීම නිසා නිසකයෙන්ම ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඇස එහෙම නැත්නම් පෙනීම නැති කල අපට රූපයක් බලන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නාසය අපට නැති කල ගඳ සුවඳක් දරා ගන්නට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කියන සලායතන පහළ නොවීමෙන් ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. හොඳයි පුතේ. 6 වෙනි කාරණේදී පැහැදිලි කරන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ ස්පර්ශය කියන එක පහළ නොවීමෙන් මොකද වෙන්නේ? දුක, සුඛ, උපේක්ඛා ආදී වේදනාවන් පහළ වෙන්නේ නැහැ. ඇයි? ස්පර්ශයක් නැති කල අපට දුකක්කුත් නැහැ. ඒ වගේම මේ සැපතකුත් නැහැ. ඒ වගේම උපේක්ෂාවකුත් අපි තුල පහළ වෙන්නේ නැහැ. එහෙනම් වේදනාවක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට පුතේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙලා යනවා. එහෙනම් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ තුලින් තෘෂ්ණාවක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ වේදනාවක් පහළ නොවන නිසා. ඊළඟට තණ්හා නිරෝධා උපාදානං නිරෝධෝ. තණ්හාව නැතිවීමෙන් මොකද වෙන්නේ? සිතින් දැඩිවල්ලා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. තණ්හාව තියෙන නිසා තමයි අපි දානයක් උනක් දෙන්නට අකමැති. එහෙනම් දානයක් උනක් දෙන්නට හැකියාව ලැබෙන්නේ සිතින් අල්ලා ගැනීම අපි යම් තරමකින් හරි බැහැර කිරීම තුළ. එහෙම නැත්නම් තදංග වශයෙන් හරි తాවකාලිකව හරි අපි යටපත් කිරීම තුළ. අන්න ඒ වගේ තමයි පුතේ මොකද වෙන්නේ? සිතින් දැඩිව අල්ලා ගැනීමක් නැති නිසා මොකද වෙන්නේ? නැවත නැවත අල්ලා ගැනීමට තෘෂ්ණාව නැතිව සිතින් අල්ලා ගැනීමට හැකියාවක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට දුවේ පුතේ උපාදාන නිරෝධා භව නිරෝධෝ. සිතින් දැඩිව අල්ලා නොගැනීම නිසා නැවත නැවත භවයට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කියන පංචස්කන්ධය, සලායතන මේ දේවල් සිතින් දැඩිව අල්ලා ගැනීමක් නැති නිසා, තෘෂ්ණාව අපි තුල නැති නිසා මොකද වෙන්නේ? නැවත නැවත සංසාරේ නැත්නම් මේ භවයට හේතු ඉපදෙන්නට ඒක හේතුවක් වෙන්නේ නැහැ. ඊළඟට භව නිරෝධා ජාති නිරෝධෝ. දැන් සසරට නැවත එකතු වීමට ඇතිවන්නා වූ භවයට තියෙන්නා වූ නිරෝධය නැති වී ගිය කල මොකද වෙන්නේ? උප්පත්තියක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ජාතියක් නැවත ඇති වෙන්නේ නැහැ. ඇයි? භවයක් ලබා ගැනීමේ අරමුණක් නොමැති නිසා. ඊළඟට පුතේ දුවේ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ජංති. එනිසා ජාතියක් හෙවත් උපතක් සිදු නොවන නිසා මොකද වෙන්නේ? වයසට යාමක් ජරා නැති වෙලා යනවා. මරණයට යාමක් මරණ නැති වෙලා යනවා. ශෝක කිරීමක් ශෝක නැති වෙලා යනවා. පරිදේවයක් හඬා වැළපෙන ස්වභාවය නැති වෙලා යනවා. දුක්ඛ කායික සියලුම දුක් අපට නැති වෙලා යනවා. ඒ වගේම දෝමනස්ස ආදී මානසික දුක් සියල්ලක්ම මොකද වෙන්නේ? නිරුජ්ජ ස්වභාවයට යනවා, නැති වෙලා යනවා. මේ ආකාරයට සමාජ ගැටලු පිළිබඳව බුදුහාමුදුරුවෝ පුතේ දුවේ චක්කවර්ති සීහනාද සූත්‍රයෙන්
සූත්‍රය මගින් පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් දැන් අපි දැනගමු දෙලෙන්දන්ට ධනෝපාය මාර්ග නොමැතිකම නිසා මේ සමාජයේ ඇතිවන ප්‍රශ්න පිළිබඳව බුදුහාමුදුරු චක්කවති සිහානන්ද සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන ආකාරය. හොඳයි, එහෙමනම් පෙළපත අරගෙන මේ පහත සඳහන් කරන ඔබට ඉදිරියේ තිරයේ දිස්වන කොටස පිළිබඳව අවධානයෙන් සිටින්න. හොඳයි දුවේ පුතේ. මහණෙනි, බුදුහාමුදුරු දේශනා කරනවා, මහණෙනි දුප්පතුන්ට ධනය උපදනා කලෙහි දිලඳුකම වැඩි විය. දිලඳුකම වැඩි වීම නිසා සොරකම වැඩි විය. සොරකම නිසා අවියාවිද බහුල විය. අවියාවිද බහුල වීම නිසා ප්‍රාණඝාතය ඇති විය. ප්‍රාණඝාතය නිසා බොරු කීම, කේලම් කීම ඇති විය. බොරු කීම, කේලම් කීම නිසා අනිසි කාමසේවනයේ ඇති විය. අනිසි කාමසේවනයේ නිසා රළු වචන, හිස් වචන ඇති විය. රළු වචන, හිස් වචන නිසා මිත්‍යා දෘෂ්ටිය ඇති විය. මිත්‍යා දෘෂ්ටිය නිසා අධර්මෙහි ඇල්ම, විෂම ලෝභය හා මිත්‍යා ධර්ම ඇති විය. එම කරුණ නිසා මව්පියන්ට ගරු නොකරන, පැවිද්දන්ට නොසලකන, කුල දෙටුවන් නොපුදන අදහැමි සමාජයක් ඇති විය. බුදුහාමුදුරෝ චක්කවති සිහනන්ද සූත්‍රයේදී මෙන්න මේ පිළිබඳව, මේ දිලිඳුකම පිළිබඳව බුදුහාමුදුරෝ මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාදී වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ මහා නිධාන සූත්‍රයේදී තණ්හාව මුල් කරගෙන සමාජයේ කලහකෝලහල ඇතිවන ආකාරයත් පටිච්චසමුප්පාදයට අනුව, අනුලෝම පටිච්චසමුප්පාද න්‍යායට අනුව බුදුහාමුදුරෝ මනාව අපූර්ව පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් පෙළපතට අරගෙන තිරයේ සඳහන් වෙන ඒ කොටසත් හොඳින් අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරන්නකෝ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා රූපාදී අරමුණු සොයයි. සෙවීම නිසා ලැබීම සිදුවේ. ලැබීම නිසා හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය නිසා චන්දරාගය ඇතිවේ. චන්දරාගය නිසා මමත්වය ඇතිවේ. මමත්වය නිසා මසුරුකම ඇතිවේ. මසුරුකම නිසා ආරක්ෂා කිරීම ඇතිවේ. ආරක්ෂා කිරීම නිසා දඬු මුගුරු දැරීම, අවි දැරීම, කලකෝලාහල, විවාද, ඇනුම් බැනුම්, කේලම්, බොරුකීම් ආදී නොයෙක් ලාමක අකුසල ධර්මයෝ ඇතිවෙත්. එහෙමනම් සමාජ ගැටලු ඇතිවන ආකාරයේ පටිච්චසමුප්පාදය අනුව මෙන්න මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. වගේම ඒ ගැටලු निराකරණය කිරීමට අදාළ කරුණු පිළිබඳවත් පටිච්චසමුප්පාදයට අනුව පෙන්වා දී තිබෙනවා. ඒ අනුව හේතුව නැතිවීමෙන් ඵලය නැතිවන ආකාරය පිළිබඳව බුදුහාමුදුර චක්කවර්ති සීහනාද සූත්‍රයට අනුව දුප්පත්කම සමාජ ගැටලුව නැතිවන ආකාරය පිළිබඳව පටිච්චසමුප්පාද න්‍යායට අනුව මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. හොඳයි, එහෙමනම් හැමදෙනාම දැන් නැවත වතාවක් තිරයේ දෙස බලාගෙන තමන්ගේ පෙළපතත් අතට අරගෙන ඒ කාරණයක් මනාව අවබෝධයෙන් සිහියෙන් යුක්තව ශ්‍රවණය කරන්න. දිලින්දන්ට ධනය ලැබීමෙන් දිලිඳුකම නැතිවේ. දිලිඳුකම නැති විට සොරකම නැතිවේ. සොරකම නැති විට අවි ආයුද අවශ්‍ය නොවේ. අවි ආයුද නැති විට ප්‍රාණඝාතය සිදු නොවේ. ප්‍රාණඝාතය නැති විට බොරුව, කේලම නැතිවේ. බොරු කීම, කේලම් කීම නැති විට අනිසි කාමසේවනය නැතිවේ. අනිසි කාමසේවනය නැති විට රළු වචන හා හිස් වචන නැතිවේ. රළු වචන හා හිස් වචන නැති විට මිත්‍යා දෘෂ්ටිය නැතිවේ. මිත්‍යා දෘෂ්ටිය නැති විට අධර්මෙහි ඇල්ම, විෂම ලෝභය හා මිත්‍යා ධර්ම නැතිවේ. අධර්මෙහි ඇල්ම, විෂම ලෝභය, මිත්‍යා ධර්ම නැති විට මව්පියන්ට ගරු කරන, පැවිද්දන්ට සලකන, කුල දෙටුවන් පුදන දැහැමි සමාජයක් ඇතිවේ. ඉහත සඳහන් කරපු ආකාරයට සමාජ ප්‍රශ්නවලට පිළියම් යෙදීම සඳහා මේ පටිච්ච සමුප්පාදය අනුව සොයා බැලීම තුළ අපට වඩා සුදුසු විසඳුම් සොයා ගැනීමට හැකියාවක් තියෙන බව බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැන් ඉහත සඳහන් කරපු ආකාරයට
මිනිස් ජීවිතය හා මිනිස් సంతානය හා බැඳිච්ච දුක පිළිබඳව දේශනා කරනවා වගේම සමාජ දුක දොම්නස් පිළිබඳවත් කියන මේ භෞතික ධර්මයන් පිළිබඳව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පටිච්චසමුප්පාද න්‍යායට අනුව බුදුහාමුදුරෝ පෙන්වා දී තිබෙනවා. එතකොට භෞතික ධර්ම යනු ඇස කන නාසය දිව ශරීරය කියන මේ අපගේ පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන දේවල්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් සමන්විත දේවල් අපගේ ශරීරය මෙන්ම අප අවට පරිසරය මහ පොළව ගහ කොළ ඒ වගේම ගෙවල් දොරවල් ආදී මේ සියල්ලක්ම පුතේ දුවේ භෞතික වස්තුන් හැටියටයි ගැනෙන්නේ. එතකොට අග්නි වච්චගොත්ත සූත්‍රයේදී කෙටි සාකච්ඡාවක් තුලින් දර සහ ගින්දර කියන මේ භෞතික වස්තුන් වල ඇති හේතුඵල සම්බන්ධතාවය පිළිබඳ බුදුහාඳුරෝ ඉතා ලස්සන විග්‍රහයක් සිදු කරනවා. මෙන්න මේ විදිහට තිරේ සඳහන් වන ආකාරයට අපි ශ්‍රවණය කරමු. ඔබ ඉදිරියේ ගින්නක් දැල්වෙන කල්හි දැල්වේයයි පෙනේද? එසේය, දැල්වේයයි පෙනේ. කුමක් හේතු ප්‍රත්‍ය කොටගෙන ඒ ගින්න දැල්වේද? වියලි ගොම, පරණලා ආදී හේතු ප්‍රත්‍ය කොටගෙන ගින්න දැල්වේ. ඔබ ඉදිරියේ ගින්න නිවි ගිය කල්හි ඒ ගින්න නිවුණේයයි පෙනේද? එසේය, ගින්න නිවුණු කල්හි ඒ ගින්න නිවුණු බව පෙනේ. කුමන හේතු ප්‍රත්‍යයන් නැති වූ කල ගින්න නිවි යන්නේද? දර, පරණලා ආදී හේතු ප්‍රත්‍ය නැති කල්හිය. මේ ඇති කල මේ ඇත යන නිගමනය අනුව දර ඇති කල ගිනි ඇත. මේ නැති කල මේ නැත යන නිගමනය අනුව දර නැති කල ගිනි නැත. හොඳයි දූපති. එහෙමනම් මෙන්න මේ කියන භෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයටද පටිච්චසමුප්පාද න්‍යාය ධර්මය පොදු වූවක් බව ඔබට මේ ගිනි දර උපමාවෙන් මනාව පැහැදිලි වෙනවා. එතකොට සියල්ල ඊශ්වරයාගේ කැමැත්ත බලය අනුව සිදුවෙනවාය. ඒ වගේම పూర్ව කර්මය අනුව සියල්ල සිදුවෙනවාය. ඒ වගේම සියල්ල අහේතුකව ඉබේ සිදුවෙනවාය කියන මේ පිළිගැනීම් තුනම බැහැර කරලා සියල්ල හේතු ඵල න්‍යාය ධර්මය අනුව සිදුවන බව පිළිගැනීමට හැකි බව බුදුන් වහන්සේ මේ මගින් තහවුරු කරලා දේශනා කරනු ලබනවා. එහෙමනම් දුවේ පුතේ, අපේ සාර්ථක අසාර්ථක භාවයට හේතු වෙන්නේ මේ දෙවියන් කෙනෙක්ගේ කැමැත්තක්වත් එහෙම නැත්නම් මේ పూర్ව කර්මයේ බලපෑමවත් නෙවෙයි. ඒ සඳහා මූලික වශයෙන් හේතු වෙන්නේ මෙන්න මේ කියන පටිච්චසමුප්පාද හේතුඵල ධර්මය. ඒ වගේම කෙනෙකු පරාජයට පත් වෙන්නටත් හේතුව වෙන්නේ මෙන්න මේ කියන හේතුඵල ධර්මයම තමයි. එහෙමනම් මේ පිළිබඳව තිරයේ දැක්වෙන වගුව පිළිබඳව අවධානය යොමු කරන්නකො. හොඳයි පුතේ දුවේ, මේ වගුවට අනුව වගුවේ කොටස් දෙකක් තියෙනවා. ගැටලුව සහ විසඳුම කියලා. එතකොට ගැටලුව විභාගය අසමත් වීම, විසඳුම විභාගය සමත් වීම. එහෙමනම් අපි බලමු මේ දෙකට අදාළ වෙන කාරණා. පළවෙනි එක ගැටලුව. පාසලට නොපැමිණීම හේතුවෙන් පාඩම් අතපසු වීම. විසඳුම දිනපතා පාසල් පැමිණීම නිසා පාඩම් පහසු වීම. ගැටලුව. පාඩම් අතපසු වීම නිසා විෂය අවබෝධය අඩු වීම. විසඳුම පාඩම් පහසු වීම නිසා විෂය අවබෝධය වැඩි වීම. ගැටලුව. විෂය අවබෝධය අඩු වීම නිසා විෂය දුර්වල වීම. විසඳුම විෂය අවබෝධ වීමෙන් විෂය දුර්වල නොවීම. ගැටලුව. විෂය දුර්වල වීම නිසා සාර්ථකව පිළිතුරු සැපෙయ్య නොහැකි වීම. විසඳුම විෂය අවබෝධය නිසා සාර්ථක ලෙස පිළිතුරු සැපෙయ్య හැකි වීම. ගැටලුව. සාර්ථකව පිළිතුරු නොදීම හේතුවෙන් අඩු ලකුණු ලැබීම. විසඳුම සාර්ථකව පිළිතුරු සැපීමෙන් විෂයට වැඩි ලකුණු ලබා ගැනීම. ගැටලුව. අඩු ලකුණු ලැබීම නිසා විභාගය අසමත් වීම. විසඳුම වැඩි ලකුණු ලබා ගැනීම නිසා විභාගය සමත් වීම. ගැටලුව. විභාගයේ අසමත් වීම නිසා පූර්ණ පෞරුෂයකින් යුක්ත ශිෂ්‍යයෙකු බිහි නොවීම. විසඳුම විභාගයේ සමත් වීමෙන් පූර්ණ පෞරුෂයකින් යුක්ත ශිෂ්‍යයෙකු බිහි වීම.
එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ අපි සඳහන් කරපු ආකාරයට මේ ලෝකයේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය අනුව සිද්ධ වෙන බව ඔබට මනාව පැහැදිලි වෙන්නට ඇති මේ පාඩම අවබෝධ වීම තුලින්. එහෙමනම් පුතේ දුවේ සමාජගත දේවල් වෙන්න පුළුවන්, පුද්ගල సంతానගත දේවල් වෙන්න පුළුවන්, ලෝක ධර්මයේ ලෝක විෂය වෙන්න පුළුවන් මේ සියල්ලක්ම පටිච්ච සමුප්පාදයට අනුව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එහෙම නැත්නම් අනුලෝම පටිලෝම වශයෙන් අපට කාරණා අවබෝධ කරන්නට හැකියාව අවබෝධ කර දෙන්නට පටිච්ච සමුප්පාදයට හැකියාව තිබෙනවා. එනිසා දුවේ පුතේ හේතුව මුල් කරගෙන ඵලයක් ඇති වෙනවා කියන න්‍යාය කවදාවත් අපට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ බෞද්ධ දර්ශනයේ ප්‍රධාන හරය විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් මම විශ්වාස කරනවා අද දවසේ මේ පාඩම තුලින් ඔබගේ ජීවිතයටත් මේ ආදර්ශය අවබෝධ කරගෙන මේ ලෝකයේ යථාර්ථයේ පිළිබඳව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. සේම විභාගයේ කේන්ද්‍ර කරගන්න මේ සාමාන්‍ය පෙළ විභාගයේ කඩේ විභාගයක් වෙන නිසා ඔබට ඉතාමත් හොඳින් මෙහි අර්ථ අවබෝධ වෙලා ඒ විෂයට අදාළව නැත්නම් ඒ ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු මනාව සැපයීමට අවශ්‍ය අර්ථ අවබෝධය මේ තුලින් ඇති වෙන්නට ඇති කියන විශ්වාසය බලාපොරොත්තුව අපේක්ෂාව මා සිහිපත් කරමින් මා අපේක්ෂා කරමින් අද දවසේ මේ පාඩම මේ ආකාරයෙන් නිමවටපත් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.